මට චොකා මල්ලි කියලා ඇත්තටම නම හැදුනේ අහලා තිබුණා චොකා කියන්නේ චොප්පි වගේ කෙනෙක්ද කියලා ඒ වෙලාවේ සමහරක් අය තුමා ජයග්‍රහණය කරයිද නොකරයිද කියන සැකෙන් කටයුතු කරපොයත් රත්පුර දිස්ත්‍රික්කයේ ඉදදී නොමිනේෂන් අත්සන් කරන්නේ සිරමැදිරියක ඉඳලා ඔව් ඒක එහෙම වෙන්නේ කොහොමද ඒ අවස්ථාවේ දේශපාලන පලි ගැනීමකට ලක් වෙලා වචනකින්වත් සම්බන්ධයක් නැති දෙයකට අවුරුද්දක් බන්ධනාගාරගත කරලා තිබ්බා එතුමා දුරකථන ඇමතුමක් දීලා යවන්න එපා කියලා කිව්වා කියලා අධිකරණ නියෝගයක් ඒ වෙනකොට අරගෙන තමයි මම නොහිටියත් මම හිටියරත් වඩා ඒ කැම්පේන් එක හොඳ තත්ත්වයකට කරා මේක රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා කවුරුත් ඇගිල්ල දික් කරන්න ආවේ නැහැ අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා අයිබෝන් මම මෙහෙම පටන් ගන්නම් ඇත්තටම චොකා මල්ලි කියන්නේ චන්දියෙක්ද අපෝ නැ මට චොකා මල්ලි කියලා ඇත්තටම නම හැදුනේ පාසල් යන අවදීදී ගෙදරින් තාත්තා රුපියල් 200ක් විතර දෙනවා ඉතින් ඒ කාලේ රුපියල් 200ක් කියන්නේ ලොකු මුදලක් අම්මා 80 ගණන් වල මම කියන්නේ එතකොට ඒ මුදලින් යන් රෝල් එකක් අපිට රුපියල් 2ක් වගේ මුදලක් වෙන්නේ ඉතුරු සල්ලි වලින් ගොඩක් දුරට චොක්ලට් තමයි කන්නේ චන්ද්‍රිකා තිරියත් අහලා තිබුණා චොකා කියන්නේ චොප්පි වගේ කෙනෙක්ද කියලා පස්සේ මාව බලන්න එන්න කියලා තිබුණා මං ගියාම මං හිතුවේ චොප්පි වගේ කෙනෙක් මේ පොඩි කොල්ලෙන්න කියලා ඒ වෙලාවේ කිව්වා ඉතින් ඒ කියන්නේ ඔබතුමා ඒ තරම් ජනතාවත් එක්ක සමීපව වැඩ කළාද සමීපව කටයුතු කළා නැත්නම් අපේ උද්දේශකමක් නැහැ නිහතමානීව ඕන කෙනෙක් එක්ක පොහොසත් දුප්පත් ભેදයක් නැහැ හැම කෙනාම එක වගේ ආශ්‍රය කරනවා ඔබතුමා ඒ කියන්නේ ජනබුල නායකයෙක් ඔව් අනිවාර්යයෙන්ම දිස්ත්‍රික්කයේ වෙනුවෙන් දෙයක් කරයි අපි වෙනුවෙන් දෙයක් කරයි කියන හැඟීම ජනතාව තුළ තියෙනවා महिंद राजपक्ष अगमेत्तुमा ඔබතුමාට විශේෂත්වයක් දක්වනවාද විශේෂත්වයක් කියන්නේ මෙහෙමයි ඉතින් ජනාධිපති ජනාධිපතිවන්ට ඉදිරිපත් වෙන මොහොතට පෙර ඉඳලා අපි එතුමාගේ ජයග්‍රහණ වෙනුවෙන් අපි ගොඩක් සාකච්ඡා කළා ඒ කටයුතු වල යෙදුණා ඒ ජනාධිපතිවරණේ වෙලාවේ මම හිතන්නේ 2005 මැතිවරණේ පළවෙනි වතාවට ඉදිරිපත් වුණේ ඒ වෙලාවේ සමහරක් අය එතුමා ජයග්‍රහණය කරයිද නොකරයිද කියන සැකෙන් කටයුතු කරපොයත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදදී එතුමා වෙනුවෙන් විශාල හඬක් නැගලා අපි කැපෙලා කටයුතු කරා. ඒත් මේ සම්බන්ධ විශ්වාසයක් එතුමාට ගොඩ නැගුණා. දැන් ඔබතුමා මේ නොමිනේෂන් අත්සන් කරන්නේ සිරමැදිරියක ඉඳලා. ඔව්. ඒක එහෙම වෙන්නේ කොහොමද? ඔයිති මේ වෙලාවේ ආය අවස්ථාවේ දේශපාලන පලි ගැනීමකට ලක් වෙලා වචනකින්වත් සම්බන්ධයක් නැති දෙයකට අවුරුද්දක් බන්ධනාගාරගත කරලා තිබ්බා. ඒ අතරතුරේ තමයි අගෝස්තු මාසේ මැතිවරණේ ආවේ. පාර්ලිමේන්තු මැතිවරණේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න නාම යෝජනා අත්සන් කරන්න යන සිද්ධ වුණා බන්ධනාගාරින්ද බන්ධනාගාර බස් එකටත් නැගලා අහපව් බන්ධනාගාර බස් එකේ යන්න ලෑස්ති වෙනකොට අහපව් බැස්සුවා බන්ධනාගාර අධිකාරියවරින් දැනුම් දුන්නා ඒ වෙලාවේ රාජ්‍ය අමාත්‍යවරයා හිටිය සුදීය සේමසිංහ මන්ත්‍රීවරයා එතුමා දුරකථන ඇමතුමක් දීලා යවන්න එපා කියලා කිව්වා කියලා මම හිතන්නේ ඒක ගෙදරට ආරංචිලා තිබුණා අවසාන මොහොතේ නාම යෝජනා අත්සන් කරන්න යන්න නොදී වලක්වන්න හදනවා කියලා. ඉතින් ඒ නිසා අධිකරණ නියෝගයක් ඒ වෙනකොට අරගෙන තිබුණා ගෙදරින්. ඒක ඉදිරිපත් කළා ගි තමයි පස්සේ අනාභෝජන අත්සන් කරන්න යන සිද්ධ වුණේ. ඉතින් අත්සන් කරලත් ආපෝ ඉන්න සිද්ධ වුණේ බන්ධනාගාරේ. ඒ කියන්නේ ජනතාවගේ ඉල්ලීම කාටවත් නවත්තන්න බෑ. නවත්තන්න බැරි වුණේ. ඉතින් ඇත්තෙම අනාභෝජන අත්සන් කරලා බන්ධනාගාරයට ආව මම හිතනවා රත්නපුර දිස්ත්‍රික්කයේ ආදමී ජනතාව විශාල කැපකිරීමක් ඒ වෙලාවේ මම නොහිටියත් මම හිටියරත් වඩා ඒ කැම්පේන් එක හොඳ තත්ත්වයකට කරා. කැනසින් යන කැනසින් ගියා. पोस्टर गहन है पोस्टर गहुआ इवागे मेतुवर व्यापार तो विशाल कपीरमकल मगे दीनिया सह पला सभा प्रादेश सभा मट्टमें मंत्री तुम्हल इवागे सामान्य जनता आवत हम कि मदान कें हितवत्तु हम कि डिस्ट्रिक्ट के पुरागील मेतुवर व्यापार अंकेट गेन काम देशपालने वसर विसुना वसर विस मनुअ रत्नपुर डिस्ट्रिक्ट के जनता එතෙමයික රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා මොකද අපිට මේ වෙනකොට මේ මැතිවරණ ව්‍යාපාරෙදි මුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පුරාම මම මේ වෙනකොට මීටින් ගණනාවක්ම තියලා තියෙනවා ඒ යන එක තැනකවත් අපිට කවුරුත් ඇගිල්ල දික් කරන්න ආවේ නැහැ මොකද ඒ හැම යන හැම තැනම අපි මොනවා හරි දෙයක් කරලා තියෙනවා විශේෂයෙන් විදුලි බලය නැතුව හිටපු ජනතාවට කරපු සේවය අද රත්නපුර දිස්ත්‍රික්කයේම දන්නවා ඉතින් අපි ගියත් නොගියත් මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව ඒ තැන්වල වැඩ කරපු තැන්වල ඒ ඡන්දය ලබා දෙන්නේ මේ වෙනකොට තීන්දුව කරලා හමාරයි. අයි මේ වෙනකොට මේ මත්ද්‍රව්‍ය විශාල වශයෙන් හානි කර දෙයක් කරා. ඔව් ඒ ඇත්තටම සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියන තැන අද මේ වෙනකොට එතුමා ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතුමා විශේෂ ගෞරවයක් පිළිගන්න ඕනේ මොකද මත්ද්‍රව්‍ය නැති කරන්න පාතාලේ මර්ධනය කරන්න
වගේම කප්පම් ගැනීම වගේ දේවල් පහුගිය කාලේ සිද්ධ වුණා මේ පහුගිය කාලය තුල ගත්තාම නගර හැම නගරයකම වගේ මේ පහුගිය අවුරුදු 4-5කට තමයි මේක උනේ හැම නගරයකටම මද්රව්‍ය සරිසරන ඉතින් මේක පාසල් යන දරුවෝ පවා දැන් අබ්බැහි වෙලා ඒ නිසා මේක අනිවාර්යෙන් නවත්තන්න ඕනි ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වෙනකොට ජනාධිපතිතුමා අරගෙන තියෙනවා අපි විශේෂ ස්තුතියක් පිරිනමනවා මේක දිගට දිගටම ක්‍රියාත්මක කරලා මේ මද්රව්‍ය නැති කිරීම අනිවාර්යයෙන්ම මේ රට තුළ කර යුතුයි කියන එක තන ඒ නිසා එවැනි වැඩපිළිවෙලක් මම හිතනවා මේ සිස්ටම් එක තුළ ක්‍රියාත්මක කරලා ලොකු දෙයක් මම දැකලා තියෙනවා දැන් මේ රත්නපුර දිස්ත්‍රික් අපි හිතමු ගම් වතුරක් ඒ වගේ ස්වාභාවික විපත් සිද්ධ වෙන හැම වෙලාවකදීම ඔබතුමා මේ ගෙදරට ඇඳන් ඉන්න ඇඳුම පිටින් බැහැලා ජනතාවත් එක්ක වැඩ කරනවා ඔව් ඒක ඇත්තම ඇඩ් එකක් ඇති ඉතින්ම නෙවෙයි සමහර වෙලාවට අපි දන්නවා දේශපාලඥයෝ ගත්තහම ඒ වගේ අවස්ථා වලට මේ ඇඩ් එකක් වෙනවා මම නැත්තම් මේ ෂූටින් කරනවා වගේ අද මගේ ඒක හදවතින් මේ එක සාමාන්‍ය ඉඳා ඉඳන් පොඩි කාලේ ඉඳන් තිබිච්ච දෙයක් තමයි කාට හරි විපතක් වෙච්ච වෙලාවට ඒ පෞද්ගලික හෝ පොදුවේ මැදිහත් වෙන්න පුළුවන් අවස්ථාවට මම අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා ඒක මට ඇඳුම වැදගත් නැහැ ඒ වෙලාවට එහෙම කරපු සේවය වෙනුවෙන් කොයි තරම් දුරට ප්‍රතිචාර ජනතාවගෙන් ලැබිලා තියද ඔව් ඉතින් මම වන්දනාගාර ගත වෙලා ඉද්දී 154,988ක් මට ඡන්දය ලබා දුන්නා දෙවන ස්ථානයේ හිටියේ මංගාවට දෙවන ස්ථානයේ හිටියේ 93,000 එතන මම හිතන 60,000කට වැඩි ගැප් එකක් තියෙනවා ඉතින් එහෙම ඡන්ද සංඛ්‍යාවක් ලබා දුන්නෙත් ලබා ගන්න පුළුවන් උනේ ජනතාව වෙනුවෙන් ඒ සේවය කරලා ඒ වගේම වැඩ කරපු නිසා මම හිතනවා මම ඉදිරිපත් නියෝජ්‍යමත්වරයා හැටියට විශාල සේවයක් මේ රත්නපුර දිස්ත්‍රික්කය තුල කළා එහෙම නැතුව මේ බන්ධනාගාරගත වුණා කියලාම ඡන්දය හම්බෙන්නේ නැහැ හැම වෙලාවෙම 70,000 80,000 අතර මේ මැතිවර තුනකදී හිටියා හතරවෙනි මැතිවරණයේදී එච්චර ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කම ලැබුණේ විදුලි බල නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ලැබුණාට පස්සේ ඒ විදුලි බල අමාත්‍යතුමාගේ ලැබුණාට පස්සේ කිවල් 30,000කට පමණ විදුලිය ලබා දෙන්න මගේ කාල සීමාව තුළ මට හැකියාව ලැබුණා ඉතින් ඒක කරේ දේශපාලන ભેදයකින් තොරව තමයි ඒ විදුලිය ලබා දීම කරේ ඉතින් ඒ නිසා තමයි අද රත්නපුර දිස්ත්‍රික්කයේ ඔබ නිකන් ගිහිල්ලා කතා කරලා බලන්න යන යන තැන කවුද විදුලිය ලබා දුන්නේ කියලා අහුවොත් ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකාමල්ලි කිව්වොත් එතුමාට නැවතත් ජනතාවට සේවය කරන්න ඇමතිකමක් හම්බෙයිද අපි විශ්වාස කරන මොකද මේ ගමන මැතිවරණෙත් මං හිතනවා ගොඩක් දුරට අපි මේ ජනතාව අතර ඉන්න නිසා ජනතාව අපිට සලකයි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආදරයත් එක්ක ජනරුවත් එක්ක මං හිතනවා ජනතාවගේ කතරෙන් උත්තර දෙයි පිළිතුරු දෙයි ඒ අනිවාර්යෙන්ම ඒකත් එක්ක ඉහළින් ජයග්‍රහණය කළොත් අපි විශ්වාස කරනවා තවද තනතුරක් ලැබෙයි කියලා හැබැයි ලැබෙන තනතුර වැඩක් කරන්න පුළුවන් තනතුරක් ලැබුණොත් අනිවාර්යෙන් ඒක මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට කරන ලොකු ගෞරවයක් එහෙනම් ඔබතුමාට බොහොම ස්තුතියි අපි නැවත ජයග්‍රහණයෙන් පසුව හම්බෙමු ආයි ආයි